අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත දිවයිනපුර පාසල් වල ප්‍රාථමික අංශ ඇරඹේ ගුරුවරුන්ගේ සහ සිසුන්ගේ පැමිණීම ප්‍රශස්ත මට්ටමක ගුරු විදුහල්පති සංගම් අදත් රටපුරා විරෝධයකට සූදානම් පලාත තුල දුම්රිය දාවණය ඇරඹේ තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට ඊ දිනට කොවිඩ් මරණ 18ක් සමස්ත මරණ 13611 දක්වා ඉහළට චීනයට යලිත් කොවිඩ් ජනපති විශ්වාස කර උතුරුමැද ගොවීන් කාබනික පොහොරින් වී කොවිතන ආරම්භයි වැවිලි කර්මාන්තයට ආණ්ඩුවෙන් රසායනික පොහොර ඇමති වාසුකියයි නුදුරේදී ඉන්ධන මිල වැඩි කරන්න සූදානමක් නැහැ විෂය බාර ඇමතිගෙන් යලිත් සහතිකයක් ජනපති සහ අදානි සභාපති අතර හමුවක් ද හින්දු පුවත්පත වාර්තා කරයි දැන් දේශීය පුවත් दिवेने सीलुम पासल विल प्राथमिक श्रेणी अद विवृत्त केरुना ए सौख्य मार्गोपदेश अनुकूल अद दिन गुरुवरुन हा दर्वान गे पेमिनीम प्रशस्त मट्टमक पेवती बवाई अप वार्ता करुआन प्रकाश कले कोविड नव सामान्य करने क्याटते पासल विवृत्त कर एदिवेविन पवदिन तात्वे पिलिबंद्व गुरुवरुन हा देमाप्यान दर्वान तेनुवत किरीम अत्यावश्यक कोविड वसंगते हमे वसादमा दिबू पासाल वल प्राथमिक श्रेणी मास हायकट पमन पासु अदवी उर्त केरुना निसी सौख्याराक्षित क्रमवेद याड़ते पासाल आरंभ किरुनु बपाई अध्यापन अमात्यांशिय संधान कले पासलट सुदुसु एंदुमकीन सरसी पासाल वित पैमिनीमट अद दिन दरुवांट अवस्ताव हिमियुना मेवर सिसुन्गे मेन्म गुरुरुन्गे पैमिनीम प्रशास्त मट्टमक पैवति बव अप वार्ता करुवान प्रकाश कला ප්‍රදේශයේද ළමුන්ගේ පැමිණීම ඉහළ මට්ටමක පැවති අතර පාසල්වලට පොලිස් ආරක්ෂාවද යොදවා තිබුණා. මේ අතර අනුරාධපුර අල් හික්මා විදුහලට පැමිණි සිසු දරුවන් නැවත නිවෙස් වෙත හරවා යැවීමට ගුරුවරුන් කටයුතු කර තිබුණා. ඒ පාසල් භූමිය නිසි ලෙස පිරිසිදු නොකිරීම හේතුවෙන් මේ අතර නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම තුළින් පාසල් කොවිඩ් පොකුරක් ඇතිවීම වළක්වාගත හැකි බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ. දරුවන්ට අවශ්‍ය කරන ප්‍රමිතියකින් යුතුව සකස් කරන ලද නැවත පාවිච්චි කරන්න පුළුවන් මුවාවර්තන ලබා ගැනීම මම හිතනවා මම පුත්කලිකව නැවත නිර්දේශ කරනවා. හැකි හැම අවස්ථාවකම පාසලේදී හෝ පාසලෙන් එළියේ වේවා ප්‍රවාහන කටයුතු වලදී වේවා දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීමත් හැකි හැම අවස්ථාවකම අතසේදීම වැනි ක්‍රියාවලියන්වලදීමත් ශ්වසන පිළිවෙත්වල අනුගමනය කිරීමත් වැදගත් වෙනවා. ඒ වගේම තමා තමන්ගේ දරුවාට යම් ආකාරයක රෝග ලක්ෂණයක් තිබේ නම් උණක් තිබේ නම් හෙම්බිරිසා ගතියක් උණක් තිබේ නම් මේ පිළිබඳව හරි නිර්ණයකට එනතෙක් ඒ දරුවා පාසල් යැවීමෙන් වැළකීම මගේ තේ වැදගත් වෙනවා. ඒක හරහා අපිට යම් ආකාරයකට පාසල් හරහා රෝගය පැතිරීමට තියෙන ඉඩකඩ අවම කරගන්න පුළුවන්. අනවශ්‍ය ලෙස බියක් ඇති කරගෙන දරුවන්ව පාසලට යැවීමෙන් වැළකින්න එපාය කියලා නැවත සිල් දෙනාගේ මේ අතර පාසල් අද ආරම්භ කෙරුණද දිවයිනපුරා ගුරු විදුහල්පතිවරුන් එක්ව අද පස්වරුවේ උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට ගුරු විදුහල්පති සංගම් තීරණය කර තිබෙනවා. අද සවස දෙකට රටපුරාම ස්ථාන 100 ගණනකදී උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වමින් නිරෝධාන් නීති රීතියට යටත්ව මේ උද්ඝෝෂණ ව්‍යාපාරය පවත්වන්න අපි තීරණය කළ තිබෙනවා. ප්‍රධාන උද්ඝෝෂණයේ අපේ ගුප්ති සමිතියේ නායකින්ගේ සහභාගිත්වයෙන් අද දවල් දෙකට
කොළඹ කොටුව දුම්රිය ප්ලේ ඉදිරිපිට දී පවත්වන්න අපි සූදානම් වෙලා ඉන්නවා. හෙට සිට රට දෙමාපියන් දැනුවත් කරමින් දෙමාපියන් බද්ධ කරගත්ත අරගලයක් දක්වා මේ අරගලේ පෙරට ගෙනෙන්න කටයුතු කරන ඉතින් ආණ්ඩුව තවදුරටත් කල්පනා කරනවා දැන් ගුරු දල්පතිවරුන්ගේ හිස රදේ අවසන් කියලා නැහැ එහෙම වෙන්නේ නැහැ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම අතර සාකච්ඡාවක් ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්ුණා. යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කරන බවට මීට පෙර පක්ෂ නායකයන් ප්‍රකාශ කර තිබුණද ඒ පිළිබඳව කිසිදු සාකච්ඡාවක් සිදු නොව බවයි අමාත්‍යවරුන් ප්‍රකාශ කළේ. නුදුරේදී ඉන්ධන මිල වැඩි කිරීමට කිසිදු සූදානමක් නැති බව අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ යලිත් සහතික වුණා. වැවිලි කර්මාන්තය සඳහා පමණක් රජයේ රසායනික පොහොර භාවිතයට අවසර ලබා දුන් බවයි අමාත්‍ය වාසුදේව නානායක්කර මහතා ප්‍රකාශ කළේ. ආණ්ඩුපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ඊයේ පසුරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට ප්‍රථම ආණ්ඩුපක්ෂයේ ආරංචි මාර්ග ප්‍රකාශ කළේ මෙම සාකච්ඡාවේදී එල්.එන්.ජී. බලාගාරය සම්බන්ධයෙන්ද සාකච්ඡා පවත්වන බවයි. කෙසේ වෙතත් ඒ පිළිබඳ සාකච්ඡා නොවූ බව අමාත්‍යවරුන් සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යයට ප්‍රකාශ කළා. රසායනික පොහොර දීමට අපි ආපස්සට අඩියක් ගන්න. එතකොට වැවිලි කර්මාන්තයේ රුමනා රසායනික පොහොර ගේන. මොකද අපිට හොඳ හිතින් වුණත් වැරදි තීන්දුවකට යන්න බෑ. අපිට පේනවා නම් ඒ තීන්දුව මේ වෙලාවේ ප්‍රායෝගික නෑ කියලා. අපේ ජනාධිපතිතුමා අපි ඒ අනුව රසායනික පොහොර ගේන්න ඕන තැන් වලට ගේන්න හැටියට එතුමා කටයුතු සම්මානේ කරා. නුගදනාව කලාකාරය ගැන මොකක්ද දැන් කතා කරන්නේ? නෑ ඒක ගැන මෙතන කතා කරන්නේ නෑ කවුද? ජනතාවගේ තාම දරුණු ජීවන වේදම් තත්ත්වයක් තියෙනවා. ඒකට අයවැයත් සමග අපි අඩු ආදායම් පවුල්වලට සහන මල්ලක් ලබා දීමේ වැඩපිළිවෙලක් තියෙනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය. අසර තෙල් මිල ගැන කතා කරද්දි මුතුම නෑ තෙල් මිල ගැන කතා කරන්නේ. තෙල් දෙහකට බෙදලා විවිධ ප්‍රකාශ කරන ජනතාව රවන්නනවා කියලා. එහෙම ඒගොල්ල ප්‍රාර්ථනා කරනවා. තෙල් දෙහකට බෙදලා නෑ අපි. එල්.එන්.ජී. බලාගාරය විකුණන සම්බන්ධයෙන් ඔබතුමාගේ ඉන්න මොන වගේ මතයකද? නෑ එහෙම කිසිම බලාගාරයක් විකුණන නැහැ. කිසිම දේපළක් විකුණන තැන නැහැ. එක වෙලාවකට කියනවා පුහුර නැහැ කියලා. හැබැයි ඒ වෙනුවෙන් යම් වර්ගයක් ගෙනල්ලා දෙනකොට ඒකටත් විරුද්ධව කතා කරනවා. ඒතර මේ උත්සාහ කරන්න වෙන මොහොතවත් නෙවෙයි ආණ්ඩු විරෝධී රැල්ලක් හදන්න. එල්මල වැඩි වෙන්නේ නැහැ. බය වෙන්න එපා. දැන් ආහාරින් ගන්නේ නැද්ද? කිසිසේත්ම වගකීමකින් කැබිනට් කමිටුවරයෙක් කැදිර කියන වගකීමකින් ආහාර අරමුදයක් එන්න ඔහොම තමයි කිව්වේ යුද්ධ කාලේ. ලීක්ස් එක පොඩි වෙලා නම ගහක් වනිකන් ප්‍රමාණයට වඩා අඩු වෙලා. දැන් වෙලා තියෙන්නේ ඔය ඉන්න අපේ විපක්ෂයේ ඉන්න හැලගේ පොර දාන්න ඕන. මොකද ඒවා පොර දාන්න. සමගියේ ආණ්ඩුවක් හැටියට එක එක එළියට ගිහිල්ලා විවේචනය කරන්න නැතුව ආණ්ඩු පක්ෂය ඇතුලේ ප්‍රශ්න සදා ගන්න කියලා එකමුතුව වැඩ කරමු කියන එක තමයි අධිකාරු ජනාධිපතිතුමා පැහැදිලි කරේ. බලාගාරයෙන් සාකච්ඡාව සිද්ධු වෙන්නේ නැහැ. ඉතින් ඔබතුමාට අහන්න තිබ්බ නේද? නෑ නෑ අපි ඉල්ලුවේ පක්ෂ නායක රැස්වීමක් නේ. ඒතර ඔබතුමාගේ පක්ෂ නායකව දැන් ඔක්කොම ආවද? මම ඉස්සරහා වාඩි වෙලා හිටි මම පිටිපස්ස බැලුවේ නැහැ කවුද හිටියේ කියලා දන්නේ නැහැ ඒක නිසා. කොහොමද තෙල් මිලට වෙන්නේ මොකද ඉස්සරහට වෙන්නේ? ඒකම ප්‍රශ්නේ හැමදාම ආන්නේ අපිට දෙන්න තියෙන එක තෙල් ලිගයක් නැත. නුදුරු දිනක තෙල් මිල වැඩි කිරීමේ බලාපොරොත්තුවක්ද නැත. මුළු ලෝකෙම තෙල් මිල වැඩි කරලා තියෙදි ලංකාවේ විතරක් අල්ලගෙන ඉන්නේ මේ ජීවන ජනතාව විඳින දුක අපිට තේරෙන හින්දානේ. මෙතර අදානි සමූහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිත බව වාර්තා වනවා. ගෞතම් අදානි මහතා අද දිනේදී ජනාධිපතිවරයා හමුවීමට නියමිත බවයි ඉන්දියාවේ ද හින්දු පුවත්පත වාර්තා කරැත්තේ. කොළඹ වරායේ බටහිර පර්යන්තේ සංවර්ධන කටයුතු අදානි සමූහ ව්‍යාපාරයට ලබා දී ඇති අතර ඒ සම්බන්ධයෙන් ගෞතම් අදානි මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කිරීමට නියමිත බවයි ද හින්දු පුවත්පත් වාර්තාවේ සඳහන් වන්නේ. ගෞතම් අදානි මහතා පෞද්ගලික චාරයක් සඳහා එලෙස අද දිනේ දිවයිනට පැමිණෙන අතර ජනාධිපතිවරයාට අමතරව රජයේ උසස් නිලධාරීන් කිහිප දෙනෙකුද එතුමා හමුවීමට නියමිත බවයි වාර්තා වුණේ. කොළඹ වරායේ බටහිර පර්යන්ත ව්‍යාපෘතිය සංවර්ධන කටයුතු ලබන නොවැම්බර් මාස ආරම්භ කිරීමට නියමිත බව අදානි සමූහ ව්‍යාපාරයේ විසින් මීට පෙර ප්‍රකාශයට පත් කර තිබුණා. මේ අතර මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් අප වරාය ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමේ සභාපති ප්‍රසන්න කළුතරගේ මහතාගෙන් විමසීමක් සිදු කළා. බටහිර පර්යන්තයේ හෝ මොනම පර්යන්තයක් හෝ මේ විදිහට ගත වෙලා දෙන එකට අපි කැමැත්තක් නැහැ. හේතුව මොකද
අපිට අදානි සමාගමද විනයම් සමාගමද කියන එක නෙමෙයි ගැටලුව තියෙන්නේ රටේ තියෙන නීති පද්ධතියට අනුකූලව කිවිසුම් ගහලා රටට වාසිදායක විදියට මේ පර්යන්ත ලබා දෙනවා නම් ආයෝජකෝ කියනවා නම් පෞද්ගලිකන්තේ සමග එක්ව කටයුතු කරනවා නම් ඒකෙන් අපිට කිසිම ගැටලුවක් නැහැ එහෙම නැතුව කරන දේවල් වලට ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ වශයෙන් අපිට සහයෝගය ලබා දෙන්න බෑ මොනම හේතුවකටවත් රසායනික පොහොර ඉලා දිවෙනපුරා ගොවෙන් තවමත් වීදි බැස සිය විරෝධය පළ කරමින් සිටිනවා වගා කරන්න භාවිත කරන්නේ කාබනිකද රසායනිකද කියලා තාම කවුරුත් හරියට දන්නේ නැහැ මේ අතර උතුරුමැද පළාතේ ගොවෙන් ජනාධිපතිවරයා පිළිබඳව විශ්වාසය තබා කාබනික වගාවට සූදානම් වන බවට තොරතුරු අද වාර්තා වුණා කාබනික පොහොර සහ රසායනික පොහොර කඹෑදිල්ල තවම අවසන් වෙලා නැහැ. පොහොර ඉල්ලලා ගොවින් පාරට බහැලා දැන් මාස කීපයක් ගත වෙනවා. මේ අතරේ මහකන්‍ය සඳහා ගොවිතැන් කටයුතු ආරම්භ කළ යුතු දිනවකවානු ටිකෙන් ටික පහු වෙනවා. මෙහෙම ගොවින් මහපාරට වෙලා හිටියොත් අපේ රටේ මිනිසුන්ට වෙන්නේ බඩගින්නේ මැරෙන්න. එහෙමත් නැත්නම් ගිනි ගණන් දීලා හාල් ගන්න. කාබනික පොහොර ගෙන්වීමේදී අතයට ගැහිලිගෙන දැන් තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. අපේ රටේ සමස්ත මහජනතාව ගැන හිතලා කාබනික පොහොර වලින් පමණක් වගා කරන්න ගත්ත තීරණයට මහජනතාව වශයෙන් ගෞරව කළ යුතුයි. එහෙත් මේ තීරණය සාක්කු පුරව ගන්න ගත්ත තවත් තීරණයක් නම් අපි මේ අතවනල පිළිගන්න හදන්නේ ඉදිරියේ දරුණු සාගතයකට කියලා තීන්දුව තීරණ ගත්ත අයගේ ඉඳලා නිලධාරීන් බලධාරීන් සියලු දෙනාම මතක තබා ගත යුතුයි. කොහොම වුණත් දැන් ගොවීන්ට ඉතුරු වෙලා තියෙන්නේ රජයෙන් දෙන කාබනික පොහොරින් වගා කරන එක. පාරටම වෙලා හිටියොත් වී ඇටයක් තියා සොච්චමක්වත් හොයාගන්න බැරි වෙනවා. කාබනික වගාවෙන් ගොවිතැන් කළා පාඩු වුණොත් වන්දි දෙන්න සූදානම් කියලා විෂයභාර ඇමති මහින්දානන්ද මහතා අවස්ථා කීපයකදී මාධ්‍යට කිව්වා. ගොවීන්ට ප්‍රමුඛත්වය දුන් රජය කෙරෙහි ගොවීන් තිබූ විශ්වාසය කඩ කරන්නේ නැහැ කියලා පසුගිය දවසක ගොවි ජනතාවට ජනාධිපතිතුමා පොරොන්දුවක් දුන්නා. මේ පොරොන්දුව විශ්වාස කළා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව. මහකන්නේ වගා කටයුතු ආරම්භ කළා තියෙනවා. රජයෙන් දෙන පොහොර තෙල් ඒ වගේ අපි දෙන විදිහට කරනවා. ආබේද පාඩුවේ කියන එක ඉතින් අපි දන්නේ නැහැ. පුරන් වෙන්න හරියටත් බෑනේ. රජයෙන් දෙන පොහොර බලාපොරොත්තුෙන් අපි ওই ගොවිතැන් වල පටන් ගත්තද? කවුරුත් පුරන් වෙන්න යවලා බෑනේ කුඹුරු. ගොවිතැනින් ජීවත් වෙන්නේ. අනුරාධපුර මැදවච්චිය ප්‍රදේශයේ ගොවිනුත් ජනාධිපතිතුමන්ව විශ්වාස කළා. කාබනික පොහොරින් වගා කරන්න සූදානම් වෙනවා. උද්ඝෝෂණ වලට යන්නේ නැති රජයෙන් පොර දෙයි කියන බලාපොරොත්තුෙන් අපි මේ දේ කරගෙන යනවා දැන් වෙන මොකද කරන්නේ මහත්තයා ඉතින් අපේ ජීවන උපාය මේකනේ ඉතින් අපි මීට කලින් කරලා නැහැ ඉතින් නමුත් කොහොම හරි කරන්න වෙනවානේ ජනාධිපතිතුමා අපිට මොකක් හරි සාධාරණයක් කරයි කියන විශ්වාසය තමයි අපි මේ බැලලා වැඩේ පටන් ගත්තේ පොර දෙනවා කියලා බලාපොරොත්තුවක් තියෙනවා රජයෙන් ජනාධිපතිතුමාගේ විශ්වාසයෙන් තමයි වැඩ කරනවා කාබනික පොහොරද රසායනික පොහොරද ගොවින් අද මේ ගැන කවිත් කිව්වා බැරි බැරි එක කොහොමත් මග වෙන සෙනවා හරි තතු දන්ත ගොවි එක් නම් රජ වෙනවා පොත් හොඳය කියමින් අද කරන අගේ කොයි කාටත් කරුණු ඉදිරියේ දිනක හැඟේ ගොවි යගේ ගෙදර අද දින මල ගයක් වගේ සුවඳල් හාල බත කෑවම රසට රසයි දැන් වැඩිපුර කන්නේ ගොවියන් පිරිස වසයි මේ මල විනාශය ඔය රට පොහොර නිසයි මට නම් කොම්පෝස් දැම්මම හරිම රසයි පවතින කොවිඩ් වසංගතය හමුවේ දීර්ඝ කාලයකට පසුව පළාත තුල දුම්රිය දහමන කටයුතු අද ආරම්භ වුණා. මෙහිදී ඇතැම් මගින් නිසි සෞඛ්‍ය මාර්ග උපදේශ අනුගමනය කරනු දක්නට ලැබුණු අතර ඇතමුන් සෞඛ්‍ය උපදෙස් පිළිනොපදින අයුරුද දක්නට ලැබුණා. මේ අතර ෆයිසර් එන්නතේ තවත් මාත්‍රා තොගයක් අද දිවයිනට රැගෙන එනු ලැබුවා. දැන් කොවිඩ් සම්පූර්ණ වාර්තාව. පවතින කොවිඩ් වසංගතයේ හමුවේ නිසි සෞඛ්‍ය මාර්ග උපදේශ අනුගමනය කරමින් පළාත තුල දුම්රිය දහවන කටයුතු අද ආරම්භ වුණා.
පළාත තුල පමණක් දුම්රිය ධාවනය සිදු කෙරුණද ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමක් සිදු නොවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. අද දින පළාත තුල දුම්රිය ධාවන කටයුතු ආරම්භ කළත් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකිරීම දක්නට ලැබුණු බවයි දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ රේකම් ඉන්දික දොඩංගොඩ මහතා ප්‍රකාශ කළේ. බොහෝමයක් දුම්රියන් වල මගින් තදබදයකින් යුතුව ගමන් කරනවා. සමහර දුම්රියන් හිස එන බව පේනවා. විශේෂයෙන් මගින් වැඩිපුර ගමන් ගන්න වෙලාවට වැඩි මගින් ප්‍රමාණයක ගමන් ගත හැකි ආකාරයට මේ දුම්රියන් වල මගී ධාරිතාව වැඩි වෙන විදිහට දුම්රියන් යොදවන්න කියලා අපි ඉල්ලීම් කීපයක් කරලා තිබුණා. ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළා නෑ. විශේෂයෙන්ම මේ කාමර ඇතුළේ ඉඳලා හදන මේ දුම්රිය වැඩසටහන් වලට බිම් මට්ටමේ අයගේ තීන්දුව తీරන සම්බන්ධ වෙලා නැති නිසා තමයි මේ වගේ තත්ත්වයක් තියෙන්නේ. විශේෂයෙන්ම මගින් එන්නේ කොයි වෙලාවට කියලා මේගොල්ලෝ දන්නේ නැහැ. මේ දුම්රිය කාලසටහන හදන දීමට දායක වෙලා තියෙන මේ කට්ටිය දන්නේ නැහැ. කොවිඩ් වෛරසයේ මර්ධනය සඳහා වූ ෆයිසර් එන්නතේ මාත්‍රා 305,371 ප්‍රමාණයක් අද අලුයම දිවයින්ට රැගෙන එනු ලැබුවා. වයස අවුරුදු 16ත් 19ත් අතර පාසල් සිසුන් සඳහා එන්නත් කරන කටයුතු අද දිනත් සිදු කරනුනේ මේ ආකාරයෙන්. කොවිඩ් වෛරසයේ ආසාදනයේ වී සිදු වූ තවත් මරණ 18ක් ඊයේ වාර්තා වුණා. අදාළ මරණ සියල්ල පෙරේදා දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,611ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් වෛරසයේ ආසාදනය වූ නව රෝගීන් 555 දෙනෙකු පිළිබඳව ඊයේ තහවුරු වුණා. මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 536,084ක් ලෙසයි. මධ්‍යනුපාත විකාශය අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.